शिवबाबा ओबे स्मरणीन अपट लगन सेनेहस असीमितई ओबे सेनेहस मी जीवित नानीन सरसई शिवबाबा ओबे स्मरणीन अपट लगन सेनेहस असीमितई आपे ओबे सेनेहस तुले गिली सिटिमु ओब मगे लोके बाबा अद जूली विसे तुंगेनी दा मुरली अपित आयती हिमिकम गेन कता करना नाटके अपित आयती हिमिकम ने एहिंदा बाबा कियना ओब दें अन्नाया नव तमां गेन सित्य युतुए मंद नाटके तानु कौरु यामा कलात एही प्रतिलाभ ओ हिमिकर गानी तेनाने අපිට අනිත් අය මොනවද කරන්නේ මොනවද නොකරන්නේ ඒගොල්ලන්ගෙන් දැන් සමහරලාට අපිට මොන හරි වැරදි බලපෑම් එන දේවල් වෙනවා නම් ඒවා ඒදි දේවල් මොන හරි වුණත් බාධා ඇති වුණා වුණත් අපි ගොඩක් කලබල වෙන්න ඕනේ නැහැ අපි හැබැයි බාබත් එක්ක අවංකව බාබා ගැන සෙනෙහසින් අපේ වැඩේ දිගටම හොඳට කරගෙන යන්න ඕනේ මොකද නාටකයට අනුව අපි කරන දේ ප්‍රතිඵල අපිට ලැබෙනවා නේ කොයි කාලෙදිද ලැබෙන්නේ ස්වර්ණම යුගයේදී නම් ඒක ලැබෙන්න පටන් ගන්නවා ඉතින් ඇත්තටම කියනවා නම් බාබා කියන්නේ උපතිසියකක්නේ ඇත්තට උපතිසියකක් වුණාම ස්වර්ණම යුගේ විතර නෙමෙයි මේ සංගම යුගයේ ඉඳන් ටික ටික හරි ලැබෙනවා අනේ මේ ලැබෙන එකේ ලක්ෂණනේ තියෙන්නේ ඉතින් දැන් අද කාලේ අනිත් මිනිස්සු නම් බාහිර සමාජය දිහා බැලුවම කොච්චර කරදරෙන් බාධකෙන් දුක්ඛම් කටලුවලට මුණ දීගෙනද ඉන්නේ නේද නැත්නම් අපිට පොඩි පොඩි කරදර බාධක තිබුණා වුණාට අපේ හිතට ලොකු දුකක් බයක් එහෙම තියනවද නෑනේ නේ මොකද අපි දන්නවා බාබා ඉන්න නිසා අපිට එහෙම කරදරයක් වෙන්නේ නැහැ කියන හැඟීම නිසා අපි සැහැල්ලුවෙන් ඉන්නවා නේ අර වගේම අනිත් අයට වගේම අපිට ඉතින් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් වෙන වෙන වැස්ස එන්න පුළුවන් ගම් වතුර එන්න පුළුවන් බාධා එන්න පුළුවන් නොයෙකුත් ආකාරයේ ව්‍යසන නමුත් අපි දන්නවා ඒකෙන් අපේ ලොකු විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ අතුව බාබ කොහොම හරි බේරෙනවා නේ ඒ වගේම අපේ සුකර්මය අපි හොඳ සුකර්ම හොඳ ක්‍රියා සුකර්ම මතකයි නේ සුකර්ම විකර්ම අකර්ම කියන්නේ නේ ජීවාත්ම අවධානයෙන් අපි කරපු ක්‍රියාවල හොඳ ඵල සුකර්ම අපිට ලැබෙන්න තියෙනවා නේ ඉතින් අන්නේ ඒ ගැන අවධානය අපි තුල තියෙන නිසා අපිට සහැල්ලුවෙන් ඉන්න පුළුවන් ඊළඟට බබහන ත්‍රිකාලදාශී වීමෙන් ඔබ මොන අවධානයද ලැබුවේ නේ ත්‍රිකාලදාශී වීමෙන් කාලාත්‍රය මුල මැද අග ගැන දැන ගැනීම මොකද උනේ එයා බබා උත්තරේ දෙනවා ඔය ජීව මුළු මුලින්ම අශාරීරික ලෝකයේ නිවැසියන්ව සිට ඉන්පසුව මෙම නාටකයේ ඔබගේ චරිත කොටස් සංගපෑමට මෙහි පැමිණියා යන අවධානය ඔබට තිබේ අපි අශාරීරික ලෝකයේ හිටියේ නේද මොකද්ද අශාරීරික ලෝකය නිහඬ ලෝකය නැත්තම් නිර්වාණ ධනාව පරම්දා නේද මෙහෙ ඉඳලා එතන ඉඳලා එතන තමයි අපේ නිවහන එතන ඉඳලා අපි මෙහාට ආවේයි අපි රංගපාණ්ඩ මේ චරිත කොටස රංගපාණ්ඩ නේ මෙතන රංගපාණ්ඩ ආව නම් මේක අපිට වේදිකාව නේද මේ වේදිකාවට ලයිට් දෙන්නේ කවුද මේ බාබා කියනවා නෑ ඒක ලස්සන මම ඒක අර නිකන් ලස්සන කතන්දරයක් නිසා කියන්න හිතුවේ බාබා කියනවා දැන් අපේ මේ ඉරයි හඳයි තියෙන්නේ නේ භෞතික ලෝකේ ඉරහඳ මේ ඉරහඳ තමයි මේ පෘථුවිය කියන වේදිකාවට ආලෝකය සපයන්නේ කියලා නේ මොකද දැන් ඉරෙන් ලොකු එළියක් එනවා ඊට පස්සේ සමහර වෙලාවට අඩු එළියක් නියෝනේ අඩු එළියක් ඕන වෙලාවට ඔන්න හඳෙන් අඩු එළිය එනවා
ඊටත් අඩ අඩුවෙලියන් සමට තරු නේ දිලිසෙන පොඩියට ලස්සන්ට නේ ඒක තව දෙයක් එතකොට ඒ විදිහට ඉර හඳ තරු මේවෙන් තමයි මේ භෞතික ලෝකයට ආලෝකය දෙන්නේ ඒ වගේම ඉර හඳ තරු ආයේ සම්බන්ධ වෙනවා ශිව බාබට බ්‍රහ්ම බාබට අපි බ්‍රාහ්මණ දරුවන්ට නේද ඉතින් අපෙනුත් මේ තුන් කොටසෙනුත් සිද්ධ වෙන්නේ මේ පෘථිවි තලයට ආලෝකය ලැබෙන එක මොකද නාට්‍යයක් රඟපානවා කියලා කිව්වහම වේදිකාවට ආලෝකය අවශ්‍යයිනේ ඉතින් මේ රඟ මඩලේ දැන් අපි හැම කෙනෙක්ම ඉන්නේ මේ රඟ මඩලක රඟ මඩලේ රංගනයේ නිරත වෙලා ඉන්නවා ඒ වගේම බාබද්ද කියනවා ඔබ ප්‍රධාන නළුවන්ගේ උපත් 84කට ඔබගේ චරිත කොටස් රඟපෑහ එතකොට මේ චරිත රඟපාන ආපු ගමනේදී හැම උපතකම වගේ අපිට තිබුණේ ප්‍රධාන චරිතය. ඒ කියන්නේ ප්‍රධාන චරිතය කියන්නේ අපේ ඉන්න පලාතේ හරි, පවුලේ හරි, ඒ පිරිස අතරේ හරි අපි හැම කෙනෙකුගේම හැම උපතකදීම වගේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා. තේරුණේ? යම්කිසි විශේෂත්වයක් ඇතුව තමයි අපි හැම උපතකදීම ඉඳලා තියෙන්නේ. දැන් එදා ඔයත් කිව්වේ අනිත් අය මේ සිස්ට දිහා බලලා ඒගොල්ලෝ සතුටු වෙනවා. අනේ ඔයානම් හරි නිදහසේ ඉන්නේ. අපිටත් එහෙම තිබුණා නම් කොච්චර හොඳද? එහෙම කියලා කිව්වයි කිව්වේ නේද? නේ ඒ කියන්නේ ඒගොල්ලෝ ඔයාගෙන් ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ලබනවා. නේද? මේ වගේ දැන් ඔයා නෑ දැන්ට හරි මෙහෙ ගොඩක් උදව් කරනවා අසනීප වෙලා ඉන්නවට ගිහිල්ලා බලනවා කරනවා නේද දැන් සුජී වුණාත් ආදර කිව්වේ නේද නේ එයාත් දැන් වට කොච්චර ආදරේද නේද නැන්ද මෙහෙම කිව්වා මෙහෙම කිව්වා එහෙම කියලා ඔයා කියපු පල්ලියටම ඇවිල්ලා මේ භාවනා පාඨ මාලාවත් ගත්තේ නේ දැන් මේ වගේ පෞලක වුණත් යම් කිසි විශේෂ චරිත කොටසක් රඟපාන අය බවට හැම උපතකදීම අපි හිටියලු කවදාවත් නිකන් ඔහේ මේ වැඩකට නැති කෙනෙක් වගේ එහෙම හිටියේ නැහැ නේ මොකද මේ සංගම යුගයේනේ අපේ සම්පූර්ණ චරිත කොටස පටිගත කරගන්න කාලේ ඒ සංගම යුගයේ අපි තාමත් හොඳින් ගත කරන නිසා අර විදිහේ උසස් චරිතය මුළු චක්‍රය පුරාවටම අපිට හිමි වෙලා තියෙනවා ඊළඟට බාබ කියන ඔබ දැන් පරමාත්ම පියා ඉදිරියේ මසුන්ගෙන සිටින අතර ඉන්පසු ඔබ ඔහු සමග ආපසු නිවහනට යයි. ඔබ පිවිතුරු වී ආපසු නිවසට ගොස් ඉන්පසු සතුටු දේශයට යා යුතුය. මුළු නාටකයේම පදනම් වී ඇත්තේ භාරතය මතයි. ත්‍රිකාලදර්ශී වීමෙන් ඔය ජීවාත්මයන්ට මේ සියලු දේ පිළිබඳවම අවධානය තිබේ. එකයි බබ කියන්නේ ත්‍රිකාලදර්ශී වෙන්න කියලා. හැම වැඩක්ම කරනකොට අතීතය, වර්තමානය, අනාගතය පිළිබඳව සිහියෙන් ඉන්න කියලා කියන්නේ තමන්ගේ අතීතයත්, වර්තමානයත්, අනාගතයත් සාර්ථක කරගන්න නම් දැන් මේ මොහොතේ කරන වැඩේ ඉතාමත්ම උසස් මට්ටමකින් කරන්න. ඊළඟ බබා මුරලිය මැද හරියේදී අහුවා ප්‍රශ්නය අපිට මොකද්ද වඩාත් වැදගත් වෙන්නේ නාටකයේද වැදගත් වෙන්නේ නැත්නම් උත්සාහයේද වැදගත් වෙන්නේ උත්සාහය very good නේ වම්කද කෙනෙකුගේ උත්සාහය ඉතා හොඳ වන විට නාටකයට අනුව ඔහුගේ උත්සාහයන් ඉතා හොඳ බවත් එබැවින් ඔහුට හොඳ තත්ත්වයක් හිමිවනු ඇති බවත් කියයි නේ අපි උත්සාහය දරුවොත් නේ නාටකයේ හොඳ තත්ත්වයක් තීරණය වෙන්නේ නේද දැන් අපි හිතමු මේ කල්පේ දැන් මේ සංගම යුගයේ අපි යම්කිසි හොඳ වැඩක් කරා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ මේ ඉස්සෙල්ල කල්පේ තේ දේ විදිහටම සිද්ධ වුණා ඊළඟට ලබන කල්පේදීත් ඒ විදිහටම සිද්ධ වෙනවා නේ දැන් තව හොඳ සාක්ෂියක් නැත්නම් උදාහරණයක් අපිට ගන්න පුළුවන් දැන් ඔයා මුරලිය එනකම් මෙතර වෙලා බලාගෙන හිටියා නේද මමත් ඔක්කොම ලෑස්ති කර හිටියේ පොඩ්ඩක් පරක්කුණා නමුත් දැන් ඔයා ඒ උනන්දුයෙන් ගම් මේ සම්බන්ධ වෙච්ච එක ඒකට බාබ ගොඩක් ශක්තිය දෙනවනේ නේද මෙතන මේ සම්බන්ධ වෙච්ච එක දැන් මෙහෙම සම්බන්ධ වෙලා දැන් ඔයා අපි මේ පන්ති හොඳට කරනවානේ ඒක මේ වැඩේ මේ විදිහටම ගිය කල්පෙත් තුන ලබන කල්පෙත් සිද්ධ වෙනවා නේද? ඉතින් එහෙම නැතුව ඔයා නිකන් හිත ඒ දැයක උනේ ඔයා මට කෝල් එකක් දෙන්නත් උත්සාහයක් දරපු නිසානේ
නේද ඒ උත්සාහයත් එක්ක නේක ආවේ නැහැම නැතු එහෙම උත්සාහ දරන්නේ නැතුව අනේ සිස්ටර්ද මොකද දන්නේ නැහැ වෙන වැඩක් වෙන්න ඇති මේ කතා කරයිනේ බලමු නාටකයේ තියනවා නම් මට අද මුරලිය හම්බ වෙයි කියලා හිතාගෙන හිටියනම් මොකද වෙන්නේ එහෙම හිතාගෙන හිටියනම් සමහරට මම කෝලුත් කරයි හදිසියේවත් අමතක වුණා නම් ඒකත් නෑ එතකොට මගේ පැත්තෙනුත් පාඩුවක් ඔයාගේ පැත්තෙනුත් පාඩුව ඒ පාඩුව එතකොට ගිය කල්පෙත් වෙලා තියෙනවා මේ කල්පෙත් වෙනවා ලබන කල්පෙත් වෙනවා නේ එතකොට කාලාත්‍රයටම අපි පාඩු කරගත්තා වෙනවා නේද මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ නාටකයට අනුව හැමදේම වෙනවා තමයි නමුත් Tamanගේ නාටකය උසස් කරගන්න ඕනේ නම් හැම කල්පයේදීම නාටකේ උසස් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම උත්සාහය අවශ්‍යයි නේ ඒ නිසා උත්සාහය බොහෝ තීව්‍රයි හැබැයි බබා කියනවා කෙසේ වෙතත් ගමන් කරන අතර ඇතැම් අයගේ තත්ත්වය අඩුවේ අන්න ඇතැම් සමහර පොඩ්ඩක් පල්ලෙහා බහිනවලු ආවල් කෙනා ඉතා හොඳින් ඉදිරියට ගියා නමුත් මේ දිනවල නොපැමිණෙන බව බ්‍රාහ්මණ දරුවන් මෙන්ම අනිත් අයද කියයි මේ හොඳට ආවා දැන් හොඳට ආවා දැන් නම් එන්නේ නැහැ කියලා සෙන්ටර් වල කියනවානේ නේද අන්න එහෙම කියයිලු නේ ඉතින් ආර කෙනා හිතනවලු මේ දැනුම මගේ බුද්ධිය එච්චර සනිටුහන් වෙන්නේ නැහැ මට මේක තේරෙන්නේ නැහැ මට බාබව කොහෙත්ම සිහි කරන්න බෑ මට තවත් නම් මේ විදිහට ඉන්න බෑ මට මේක තේරෙන්නේ නැහැ මෙහෙම කියලා ඉතින් මෙහෙම කිය කී හිටියොත් මොකද වෙන්නේ අන්තිම දාලා යනවා නේද මේ අන්ත දාලා යනවා කියන්නේ ඉතින් මුකුත් කරන්නේ නැහැ ඊට පස්සේ එතන මේ කල්පේදී එහෙම දාලා ගිය මායා එනවා මායා ඉතින් ඕන වෙලාවක එන්න බලාගෙනනේ ඉන්නේ නේද ඉතින් ඒකෙන් තේරෙන්නේ එයා එතකොට ගිය කල්පෙත් ඒ විදිහට නොසලකිලි මාත්ව සම්මැලි වල ඉඳලා බාබා තේරුම් ගන්නත් පොඩි උත්සාහය දරන්න ඕනේනේ මුරලිය හදාරන්න නේද අමෘත් වේලා ඒ වගේ යෝග වැඩ කරන්න තමන්ගේ කර්ම ගෙවා ගන්න හොඳ අධ්‍යාත්මික උත්සාහයක් දරන්න ඕනේ නේ එහෙම උත්සාහය දරන්නේ නැතුව මේ කල්පෙ හිටියා කියන්නේ ගිය කල්පෙත් එහෙමම හිටියේ ලබන කල්පෙත් එයාට අයිති ඒකමයි එතකොට ඒ කියන්නේ කල්පයක් පාසා එයා බාබව දැනගෙන අර අවාසනාවන්ත ගොඩට වැටෙනවා නේ අන්න ඒකයි බාබා මේ උත්සාහය කියන කාර්ය වැඩියෙන් සඳහන් කරන්නේ මේ ඒ උත්සාහය දරුවොත් හැම කල්පයක්ම සාර්ථක කරගන්න පුළුවන් නාටකයට අනුව වෙන දෙයක් වෙයි කියලා හිතුවොත් එතකොට හැම කල්පයක්ම ඒ විදිහේ අර ඒක නිකන් එහෙම ගත්තාම නිකන් එච්චර වැදගත් ජීවිතයක් නෙමෙයිනේ එහෙම ජීවිතයක් වුණාම නේද නිකන් හැ ඉපදුණු පළියට ඉන්නවා යන්නම් වාලේ යනවා හා කරන්නම් වාලේ කරනවා ඔහේ මේ ඉපදිච්ච නිසා ජීවත් වෙනවා උදේ නැගිට්ටාම ඉතින් රෑ වෙනකම් මොන මොනවා හරි කර ඉන්නවා නිසා ජීවිතේට සහ තමන්ගේ අතීතයට වර්තමානයට අනාගතයට වැදගත් වෙන දෙයක් කරෙන්නේ නැහැ ඒකයි බාබා මේ උත්සාහය ගැන වැඩියෙන් සඳහන් කළේ බාබ කියනවා ඊළඟට නාටකයට අනුව කෙනෙකුගේ ස්ථිතිය පෙර චක්‍රයේ සිදුවුණු එම ආකාරයෙන්ම දිගටම පැවතෙන බව ඔබ දන්නවා. කෙනෙක්ගේ මානසික ආධ්‍යාත්මික තත්ත්වය ඒ අනුවම තමයි රඳා පැවතෙන්නේ. ඊළඟට බාබ ධාරණ සඳහා සාරාංශය කියන නොබැඳි නිරීක්ෂකයෙක් ලෙසින් මෙම නාටකය දෙස බලන්න. කිසිම කෙනෙකුට බිය නොවන්න. නිර්භීත වීම සඳහා මා ජීවාත්මයක් යන පාඩම ස්ථීර කරගන්න. කිසිම දෙයකට බැඳිලා නෙමෙයි නොබැඳිව හැම දෙයක්ම නිරීක්ෂණය කරන්න. දැන් උත්සාහය දරනකොට උනත් එහෙමයි. උත්සාහයේදීත් අපි කිසිම දෙයකට බැඳීමකින් ඇලීමකින් ආසාවකින් නෙමෙයි උත්සාහය දරන්නේ. නොබැඳිව. එතකොට නාටකයේ ලැබෙන්න තියෙන ඉහළම දේ ලැබෙනවා. ඒ වගේම එතෙන්දී එන බාධකවලදී කවුරුහරි බුද්ධලෙන් මිනිසුන් ගන්නේ ගොඩාක් අපිට බාධක එන්නේ ස්වභාව ධර්මයේ බාධක වලට අමතරව එතකොට එහෙම කවුරු හරි කෙනෙක් බාධා එල්ල කරා වුණත් බාධෙන්ද දෙයක් නැහැ. Taman නිර්භීත වෙන්න මා ජීවාත්මයක් කියන පාඩම ස්ථිර කරගෙන දෙවෙනිට කියන ඔබගේ මේ කිසිම භෞතික ඉන්ද්‍රියක් දඟකාරකම් නොකරන්නේද කියා Tamanව පරීක්ෂා කර බලන්න.
මා රාගය නැමැති පාපය ජයගෙන තිබේද මා කොතෙක් දුරට ජීවවදානයට පත් වී සිටින්ද අන්න තමන්ගේ භෞතික ඉන්ද්‍රියයන් තමන්ගේ ඇහැ නිතරම කුහාටද යන්නේ මොනවද බලන්න හිතෙන්නේ එළියට බැස්සත් මොනවද බලන්නේ හොඳම දේ තමයි දැන් ෆෝන් එක නේ ෆෝන් එකේ ඩේටා තියෙනවා කියන්නේ ඉන්ටර්නෙට් යනවා කියන්නේ ඉන්ටර්නෙට් එක ගියාම මොන වගේ දේවල් වලටද වැඩියෙන් ඇහැ යන්නේ අන්න බලන්න එතකොට බාබාගේ දේවල් වැඩියෙන් හොයනවා නා YouTube එකේ එක එක ඉවා බාබාගේ සින්දු ඔය සින්තූර ඒවත් බලනවා නම් අන්න ඒ කියන්නේ එයා බාබට ආදරෙන් බාබා ගැන හොයන කෙනෙක් එහෙම නැතුව වෙන වෙන්නේ තියෙන ඕකට ගියාම එක එක වල්පල් ජරාව මහතෝගයක් තියෙනවනේ ඒව පස්සේ ගියොත් ඔන්න තමන්ගේ ඇහැ තමන්ව වල්මත් කරවනවා නේ ඉර්වාසේ හැවල් මත් කරවනවා ඒත් එක්ක ඉතින් කනෙන් අහන දේවල් ඇහෙන දේවල් එතකොට ඒ කියන්නේ අපේ කන එතකොට ඔන්න දඟකාර වෙනවා වල්මත් කරවනවා අපිව ඉතින් ඇහෙනුයි කනෙනුයි අපිව වල්මත් කරන දේවල් වෙනවා කියන්නේ මනසේ බේතම වල්මත් වෙනවා එතකොට අපි එහෙම ඒ දේවල් වලින් වල්මත් වුණාම බාබගෙන් ලැබෙන කුල්මත් භාවය නැති වෙලා යන අන්න එහෙම වුණාම තමයි අර මට බාබා මතක් කරන්න බෑනේ බාබව සිහි කරන්න කොහොමද කියලා මම දන්නේ නැහැ මට නම් මුකුත් දැනෙන්නේ නැහැ මම භාවනාවේ හිටියට මට නම් මුකුත් එහෙම හැඟීමක් නැහැ මොකද්ද බාබට ආදරය කරනවා කියන්නේ සමහර අය එහෙම ප්‍රශ්න අහනවානේ නේද මොකද්ද බාබට ආදරය කරනවා කියන්නේ කොහොමද බාබව සිහි කරන්නේ නැහැ කියලා මේ එහෙම ප්‍රශ්න කියන්නේ එහෙම ප්‍රශ්න අහලා තව තවත් කරුණු කාරණා දැනගෙන මේ දියුණු වෙන එක දෙයක් එක කාරණයක් එහෙම කරන්න ඕනේ එහෙම නැතුව අර මේ කියන්නේ මේක ගණන් ගන්නෙ නැතුවනේ ඕක මට නම් ඕක අල්ලන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ ඕක කියලා එහෙම අතහරලා දාන්න බලාගෙන ඉන්න අය ඉන්නවනේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර කුල්මත් භාවය නැහැ කුල්මත් භාව නැත්තේ ඒගොල්ලෝ වල්මත් වෙලා වල්මත් වෙලා ඇස් වලින් වැරදි දේවල් අරගෙන කන් වලින් වැරදි දේවල් අරගෙන කටින් වැරදි දේවල් අරගෙන නේ කටින් කන දේවල් උත් වැරදි නะ ඉතින් කොහොමද කුල්මත් වෙන්නේ එතකොට වල්මත් වීම තමයි සිද්ධ වෙන්නේ ඉතින් අන්නේ නිසා තමන් කොච්චර දුරට ජීවවදානයට පත්ව සිටිනවාද කියලා බලන්න කියලා බාබ කියන්නේ ඒකයි ඊළඟට වරදානය කියනවා ඔබගේ ඒකාබද්ධ ස්වરૂපයේ අවධානයෙන් සහ තත්වයේ කුල්මත් බවින් ඔබට කල්පයෙන් කල්පයට සියලු අයිති හිමි වේවා. ඔන්න කුල්මත් බව තුලින් අපි මොකද කරන්නේ? කල්පයක් කල්පයක් පාසා සියලුම අයිතින් දිනා ගන්නවා. කල්පයක් කල්පයක් පාසා අයිතින් දිනා ගන්නවා. මොකද කුල්මත්ව ඉන්නකොට අපිට වෙහෙසක් දැනෙන්නේ නැහැ. නේද අපි සතුටෙන් ඉන්නේ ඒ වගේම අනිත් අයගේ කරදර බාධක වනට උනත් අපි ඒවෙන් වැටෙන්නේ නැහැ මොකද අපි තුල බාබගෙන් ලැබෙන ඒ කුල්මත් බව නිසා සතුට තියනවා නේ මොකද ස්ට්‍රයික් කරන්න ඕන වෙන්නේ නැහැ ස්ට්‍රයික් කරන්න ඇත්තටම සිද්ධ කියන කාරණේ හරි ස්ට්‍රයික් කරන්න ඉතින් ඒගොල්ලන්ගේ දැඩි අසහනයක් තියෙන නිසානේ නේ ඒගොල්ලන්ට නොලැබෙන දේවල් ගැන ලොකුව අසහනයක් අපහසුතාවයක ඉන්නේ නේ ඉතින් එතකොට තමයි මේ ස්ට්‍රයික් කරනවා කියන්නේ දෙයක් බලෙන් ගන්න නෙහදන්නේ නේද ඒ නිසා ඉතින් දැන් මේ කලියුගයේ මේ දේවල් ගැන අපිට ගොඩක් කතා කරන්න බෑ මොකද ඉතින් සමහර දේවල් මිනිස්සු කලියුගයේ දිනාගෙන තියෙන ඒවා කරලා තමයි නේ නමුත් ඉතින් ඒක අපිට 100% අනුමත කරන්න බෑ මොකද මේ ඒකෙන් අපි ඒ වටම තමයි යොමු වෙන්නේ ඊළඟට. බාබගෙන් ලැබෙන කුල්මත් භාවය අපිට නැති වෙනවා. නේ? ඉතින් කල්පෙන් කල්පයට සියලුම අයිතීන් හිමි කරගන්න නම් තමන්ගේ අවධානය ඒකාබද්ධ ස්වરૂපය. බාබයි මමයි. බාබා මම. මම බාබා. නේද? එච්චරයි. මම සහ මගේ බාබා යන අවධානයෙන් ඒකාබද්ධව රැඳී සිට නිරන්තරයෙන් මෙම උසස් තත්ත්වය අවධානයේ තබා ගන්න. අද මා බ්‍රහමින් කෙනෙක් වන අතර හෙට මා දේවතාවරයෙක් වෙමි. සෑම විටම හම් සෝ සෝ හම් යන මන්ත්‍රය මතකයේ තබා ගන්න.
हम सो सो हम क्या ने हम क्या ने हम क्या ने मामा हिंदी है हम मामा हम सो मामा मैं विधियत हिटिया ए बाबत मामा पाते में सो हम नवत मामा यावे में क्या ला ओक इस्लाम शिव बाबा दीलती है ने ब्रह्म बाबा टनी कांगारे दर्शन आंको गे ब्रह्म बाबा टो दीलती है ना मैं विष्णु रूपे दर्शन आंको विधियत दीला बाबा टो पानी दे दूँ ना ला ना तम ब्रह्म बाबा की ते मैं त्यूना ना एक किया ने ओ ब्रह्म बाबा हिते अतुनल ऐसे सितु विल्ला में विष्णु रूपे आते कम हम सो सो हम मामा ओब महावेमी दें विष्णु बाट पाते ने ब्रह्मा ने तेरा विष्णु रूपे आगे दिरिए मैं भी पेनु ना हमे ब्रह्म बाबा टी तो हम मामा विष्णु है ना तो से विष्णु ब्रह्मा है ना पैदली ने हम सो मामा या है ना ये वाकी मिट पैसे या मामा है ना खाल प्यार का वसाने दिए विष्णु आप ब्रह्मा है ना ये वाकी तो मैं आप ही टाट आप ही तेरे के तमन मता करेगा नॉन हम सो सो हमें क्या ने मामा ते ये उसास देवता तात्ते तो पाते ना ये देवता वर्य पासे शुद्र तात्ते ब्राह्मण तात्ते टाइविल्ला आय देवता वर्य क्यों ना आय ब्राह्मण वे ना ये वाके मैं अवस्था पाहम मता के त्याग करते हैं कि इस्लाम जीव पित्त किया ना स्वरूप पिते स्वरूप है अरे पांच स्वरूप मतलब कहीं ने पहलवानी स्वरूप है पिता पिते स्वरूप हैं को मतलब कोहे दापीन ने परम दाम वाले इलांग तो देवता स्वरूप है हाँ देवता स्वरूप है कोहे देती है ने स्वर्ण में योगे सातु गया स्वर्ण में योगे देवता स्वरूप है इलांग तो आप इतने वंदनीय स्वरूप है सह वंदना करना स्वरूप है एक और युगे दे वंदनीय स्वरूप है अभी वंदना लाभने तांबा युगे नहीं दे ये तुम्हे नहीं स्वरूप है इतना तो परमदाम सात्युगे तांबा युगे वंदनीय स्वरूप है इलान के ब्राह्मण स्वरूप है कोई युगे दे संगम युगे ब्राह्मण स्वरूप है अंतिम स्वरूप है मुकादे ईष्ट देवता स्वरूप है सुरंगना स्वरूप है एंजल्स लगिया नहीं एंजल्स अरे हमें आलोक शरीर है अपने अंतिम स्वरूप है जीवात्मा भौतिक में मसले शरीर आता है रहला आलोक शरीर है त्याना ये आलोक शरीर है इंदला अंतिम तो विनाश है सिद्ध वेन वेला विधि है मोट में सेवे करने वालों ने अपने एंजल्स ला विधि है इस देवता और विद्या चापी आलोक शरीर है इंद्र की नहीं मैं तो नहीं आना वहाँ देंगे माँ के लिए तो वेला वितरा इन्ने इन्ने नहीं नहीं द मुल्लो राते वाटे मुल्लो के वाटे मैं एंजल शरीर है गिल है मोट में बाबा के दर्शन है बाबा इतना चापी लावा ये बलांता पहला करो ना इट पसे गुल्लो जान दले आते ना इट पसे आप यो कोम सोक्षम लोग के टेक हिला बाबा मुनगे हिला बाबा मुनगे हो ना हम कार्म कोम इवर कर गे ना अविलती है ना एक पैदा करते आना वा तब कार्म ती है ना अनित पैदा करते आना वा दांडुआ विधिन इतने गुल्लो ते दांडुआ विदला इट पसे आ एक तो ना अनित काटती � लोकेम सूक्ष्म लोकेम हला दाला तित्तिक वितरा क्या नवा परमदाम उलट आलोक शक्ति तित्तिक आत्मटिक जीवात्मटिक वितरा आय या नवा परमदाम उलट बड़ा लसन है ने कथा एक समय बाबा ते क्या नवा केला किया ने मैं अंतिम ते ओकोम मासले शरीर या दाले ना आलोक शरीर याद दाले ना यही ना अभी उसको में आलोक शक्ति तेत्री दिया था अरे बाबा क्या ने मैं मैसी रहना क्या के मधुर रहना किला किया ने समाला था नहीं मैं तो वहाँ ने दाना हुआ थे आना बाबा इस तरह में आना या इस तरह में आना को ते आगे लांगिंग लांगिंग में इन्ह देना तमाई ब्रह्मा सरस्वती शिव बाबा लांगिंग में इन्ह ऐ देना
ඊට පස්සේ පස්සෙන් පස්සට පස්සෙන් පස්සට බාබාගේ මේ කාර් ඉඳලා ඉපදෙන්න කොච්චර කාලයක් වෙනවායි ආයි පල්ලෙහාට එන්න ඒක දන්නේ නැහැ එක එක කෙනාට එක එක කාලනේ එක එක කෙනාගේ පාරිශුද්ධත්වයේ හැටියටනේ හැබැයි ඉස්සල්ලාම උපදිනවා ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා රාදී කලින් එනවා ඊට පස්සේ තමයි අනිත් අය එන්නේ ඒ විදිහට තමයි කාරණේ සිද්ධ වෙන්නේ ඒක මතක් කරගන්න අද මා බ්‍රාහ්මෙන් කෙනෙක් වන අතර හෙටමා දේවතාවරයෙක් වේ කියන එක මතක් කරගන්න සෑම විටම හම්සෝ සෝහම් මේ කුල්මත් දවසා සතුට තිබීමෙන් ඔබට පහසුවෙන් පැරණි ලෝකය අමතක වේ එතකොට මේ සතුටෙන් හිටියොත් පරණ ලෝකය නිකම්ම අමතක වෙනවා කල්පෙන් කල්පයට සියලු අයිති නැති ජීවාත්මයක් යන කුල්මත් බව ඔබට සෑම විටම තිබේ කල්පෙන් කල්පයට මා මෙය වී සිටි අතර මා දැන් මෙසේ වෙමි එමෙන්ම අනාගතයේදී මා මේ தත්ත්වයට පත් වෙනවා ඒ කියන්නේ හැම කල්පයේදීම අනාගත කල්පවලදීත් මා මේ தත්ත්වයට පත් වෙනවා කියලා එතකොට අපිට ලොකු හිතට සතුටක් හිතට හයියක් එනවා හැම කල්පයක් කල්පයක් පාසාම මම උසස් ජීවිතයක් ගත කරනවා කියලා මේකේ කොච්චර කුල්මත් බවක්ද ඒක කොච්චර සතුටක්ද නේද අන්නේ සතුට තමයි බාබ රැක ගන්න කියලා කියන්නේ ඊළඟට බාබ පාඩේ කියනවා තමන්ගේම ගුරුවරයා වන්න එවිට සියලු දුර්වලතා ඉබේටම අවසන් වේ ඔන්න අපිට මොන මොන හරි දුර්වලතාවයන් තියෙන දේවල් තමන්ම අඳුනා ගන්න තමන්ගේම ගුරුවරයා බවට පත් වෙලා තමන්ම තමන්ගේ දුර්වලතා අඳුනා ගන්න අඳුනා ගත්තාම ඉබේට මේව අවසන් වෙනවා මොකද ඉබේටම අවසන් වෙනවා කියන්නේ අපි ළඟ දුර්වලතා තියෙනකොට අපි කැමති නෑ නේ දුර්වලතා තියාගෙන ඉන්න නේද දැන් අපි සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්නකොට පොඩි හරි කළු පැල්ලමක් ආවොත් අපිට හරි අපිරියයිනේ නේද එතපි අපි පුළුවන් තරම් ඒක අයින් කරගන්න උත්සාහ කරනවා ඒ වගේ දැන් අපි ජීවාත්මයේ අපේ පවිත්‍රත්වය සිහි කරගෙන අපි දිහා අපි විමර්ශනාත්මකව බැලුවහම මේ පරීක්ෂා කරහම මොන හරි තියෙන අර කළු ලප ඒ කියන්නේ දුර්ගුණ මේවා අපිට පේනවා ඒවා පෙනුනායින් පස්සේ අපිට ඒවා ඔළුවේ තියෙන හින්දා බාබත් එක සම්බන්ධ වෙනකොට ඒවා ඉබේටම අවසන් වෙලා යනවා ඕම් ශාන්ති අපි අද ඉන්නේ අපේ සංගල්ලි මං කිව්වා අලුතින් අපේ සෙන්ටර් එකක් දැම්ම කියලා අලුත් අපිට බාබට ගෙයක් හම්බුණා එතන මේ ඉතින් ගේ චුට්ටක් පරණයි අලුත් අධ්‍යා කටයුතු කීපයක් කරන්න තියෙන ඉතින් ඒවත් කරගෙන මේ සේවය මේ පැත්තේ ආයත නැත්තම් බාබගේ හැඳින්වීම ලැබිලම නැහනේ මේකට එකතු වෙලා ඉන්නවා අනිත් සිස්ටර්ලා කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඔයත් එන්න දවසක එන්න මොනිටම හම්බෙමු ඕම් ශාන්ති ජීවිතයට ලැබුණු නිතරම ඕවේ කරුණාව අපි අමතක නොකරන්නෙමු ඥානී සහ යෝගාවේ සහයෙන් අවධානය පවත්වාගෙන යන්නෙමු මුළු අහස මහා මුළු පොළොවම දැන් රෝස මල් වලින් පිරී තිබේ
සුභාබා ඔබේ ස්මරණයෙන් අපට ලැබුණු සෙනෙහස අසීමිතයි ඔබේ සෙනෙහස මේ ජීවිතය ඥානයෙන් සරසයි සහසකෝ ආශ්චර්යයන් පෙන්වයි මා ඔබ සිහිපත් කරන විට ඔබ මා අභියසට පැමිණි සේවාබා ඔබේ ස්මරණයෙන් අපට ලැබුණු සෙනෙහස අසීමිතයි ඔබේ සෙනෙහස මේ ජීවිතය ज्ञान सरसाई ज्ञान श्रृंगार